ආව ගියෝ. රචනය අරුන්දි ජයසේකර. පණපෙවීම සඳනි අමරජීව. පාන්දර ඉඳලම චුරුචුරු ගගා බේරුණු වැහි කළුව යාන්තමින් තුරල්ලුනේ ගොම්මන් කළුවරටත් අහසේ ඉඩක් දෙන්න වගේ. වැස්ස නිසා කලේලි බහින්න බැරුව කොටු වෙලා හිටපු මෙරුරංජුව මහ ගෙදර හතර වටින්ම මතුනේ ගමරට අතෑරල යන්න ලොකු තදියමකින්. යන්න ගිය ගමන අමතක කරලා උන් සාලි විදුලි ලාම්පුවේ දැල් අල්ලන්න පොරගනකොට මට කේක් කොතන රාජකාරිය ටිකකට නවත්තලා විදුලි ලාම්පුවට විවේකයක් දෙන්න වුණා. කී දවසක ඉඳන්ද කිව්වේ කෙල්ලගේ මගුලට කලින් මේ වේ දළු ටික කඩලා වහල හදලගේ පිළිවෙලක් කරලා ඉන්න කියලා. වහල තෙමෙනවා අහෙන්. කෝ ඉතින් ගෙදර හරිය පිරිමියකින් එකක්ය. අම්මා කුටුකුටු ගගා ඇනුම්පද කිව්වේ අප්පච්චිටද? නැත්නම් අවුරුදු 12ක් එංගලන්තයේ ඉඳලත් සිංහල බැරි මුණුපුරු පැටියෙක් තියා සුදුහම තියෙන බෑනණ්ඩියෙක් කෙනෙක් දෙන්න බැරි වුණු මටද කියලා මට ගානක් තිබුණේ නැහැ. නංගිගේ මනමාල පාර්ශවයේ නෑදෑයෝ නංගිට වඩා අවුරුදු 9කට වැඩිමල් අක්කා පෙළවහක් නොවෙච්ච එක ගැන වටින් ගොඩින් අහනකොට දෙන්න කටපාඩම් කරගත්තු උත්තරයක් අම්මා ළඟ තිබුණා. එයා ඉතින් ඒ කාලේ ඉඳන්ම අප්පච්චි වගේම සමාජ සේවෙටනේ. අපි හිතුවේ පල්ලියෙම පදිංචි වෙයි කියලා. දැනුයි කියලත් රාජකාරියෙම මිස මනුස්සෙක් එක්ක කතා කරන්න ඉස්පාසුවක් නෑ එයාට. රට්ටු ඉස්සරහ එහෙම කිව්වට තනි පංගලමේ කතා කරනකොට මට නම් ඔය වයස වෙනකොට නංගිත් ලැබිලා කියලා මතක් කරන ගමන් පාසල් කාලේ ඉඳලම යන්තමින් ඇසුරු කරපු පිරිමි හිතවත්තු පවුල් පන්සල් වෙලාද කියලා හොයලා බලන්නත් අම්මා අමතක කළේ නැහැ. කැම්පස් කාලේ වරු ගණන් මල් කඩන්න කොල්ලෝ හිටියේ නැතුයේ. කොහොමත් පවුල් කඩල හිරවන උන්ට කවදාවත් හරියන්නේ නැහැ. පරණ කෝන්තරයක් හිතේ තියාගත්තු සන්ධ්‍යක්කා තවත් කාත් එක්කදෝ එහෙම කතාවක් කියපු බව කනේ වැටිච්ච දවසේ අම්මා පරලුණාට මට නම් හිනා ගියා. අම්මලා දන්න තරමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මොකක්දෝ රස්සාවක් කරන මම වෘත්තීය ජීවිතයේ වැඩිපුරම කළේ පවුල් කඩලා ඉහිරුවන එක බව දන්නවා නම් අම්මා උනත් මොනව කියයිද කියලා මට හිතාගන්න බැරි වුණා. ආව කියන්ගේ ආගමනය නිසා අහම්බෙන් ලැබිච්ච විවේකයේදී මගේ හිතත් විදුලි පහනක් වටේ පිච්චි පිච්චි පියාසර කරන මෙරුවෙක් වගේ එකම මතකයක් වටේ කැරකෙන්න ගත්තා. දවස් 5කට විතර උඩදී ඒ දුරකථන ඇමතුම ලැබුණේ නුපුරුදු අංකයකින්. නංගි, මම සිකුර අයියා කතා කරන්නේ. මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? අවුරුදු 12කට පස්සෙත් ඒ කටහඬේ නම් කිසිම නුපුරුදුකමක් තිබුණේ නැහැ. අයියේ, අවුරුදු කීයකට පස්සේද මේ? කියාගන්න දෙයක් හිතාගන්න බැරුව තටමන ගමන් මම යාන්තමින් වචන දෙක තුනක් ඇමුණුවා. ඔව් ඉතින්, ඔයාලා දැන් රට රටවල් වල ගියපු ලොකු මිනිස්සුනේ. කැම්පස් එකෙන් අවුට් වුණා විතරයි ගියා ගියාමයි නිකන් වාෂ්ප වෙලාම ගියා. මේ සැරේ ඇවිත් ඉන්නවා කියලා ආරංචි වුණාම පුදුම අමාරුවෙන් නම්බර එක ඉල්ලගත්තේ. කතාවෙන් කතාව කියන්න ගියපු කාරණෙත් මගේ ඇරෙනවා. නංගි කවද වෙනකම් විතර ලංකාවේ ඉඳීවිද? නංගිගේ වෙඩින් එකට ආවේ අයියේ මේ මාසේ අන්තිම වෙනකන් ඉන්නා. මේ සෙනසුරාදා 8 උදේ 11 විතර අපිට NIM එකේදී හම්බ වෙන්න පුළුවන් වෙයිද? සුහඳ හමුවක් ඉක්මවා ගියපු බරපතල රාජකාරීමේ උවමනාවක් ඒ ඉල්ලීම තැවරිලා තිබුණු නිසාම මගේ ගම්පලාත වුණු බත්තේගම ඉඳලා දුරකතර ගෙවාගෙන ඒ ගමන යන්න මම බැහැ කිව්වේ නැහැ. එහෙනම් හරි නංගි, අපි එදාට හම්බුනම් මම විස්තරේ කියන්නම්. මං ට්‍රයි කරන ගමන් මේ. ගුඩ් නයිට්. ආව වගේම හදිස්සියෙන් දුරකතන ඇමතුම විසන්දි වුණා. ඩොක්ටර් සුදන්ත නානායක්කාර ලින්ක්ඩ් ඉන් වෙත පිවිසුණු මම ඔහුගේ නම ටයිප් කළේ මීට අවුරුදු 16කට ඉහතදී අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙසින් හඳුනාගත් ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන මම මෙතෙක් නොදත්තේ සොයා බැලීමේ අරමුණින්. කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට්, ඩිරෙක්ටර් නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් මෙන්ටල් හෙල්ත්, විශේෂඥ මනෝවෛද්‍ය, අධ්‍යක්ෂ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනය. ඒ අනපේක්ෂිත සොයා ගැනීම
මගේ කුතුහලය තවත් ඇවිස්සුවා මිස අස්වැසුවේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල සමයේදීත් දේශන ශාලාවටත් වාට්ටුවටත් කොටුණු නීරස වෛද්‍ය සිසුවෙකු නොවි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙකු වුණු නාට්‍ය කලාව වෙනුවෙන් විශ්වවිද්‍යාලය තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට කැපවුණු ඔහුගේ මේ ගමනාන්තය මට ප්‍රීතියක් මිස අරුමයක් උනේ නැහැ. මගේ දුරකථන අංකය නම් ඔහුට ලබා දෙන්න ඇත්තේ නෝනගේ අම්බලමේ සාමාජිකාවක්. පසුගිය කාන්තා දිනය වෙනුවෙන් සංහිඳ සාහිත්‍ය සංගමයෙන් සංවිධානය කෙරුණු මාර්ගගත කවි මඬුවට දශකයකට හා අතීතයකදී සංහිඳට කවි ලියපු පැරණි පරපුරේ කිවිඳියන්ට ඇරයුම් ලැබුණා. කවි මඬුවේ නිමාවෙන් සංවිධායක මණ්ඩලයේ ශිෂ්‍යාවන් WhatsApp සමූහය හැරගිය මොහොතේ පටන් කාලයකට පස්සේ පැරණි විශ්වවිද්‍යාල මිතුරියන් මුණගැසීමේ ප්‍රීතියෙන් උත්තාමයට පත්වුණු අපේ අනසකට සමූහය නැතුණා. එදා පෙරලිකාර කිවිඳියන්ව සිටි අයගෙන් බහුතරයක් කාලයාගේ ඇවෑමෙන් අටපහ රැකියා කරන පූර්ණ කාලීන බිරින්දෑවරුන් සහ මව්වරුන් බවට රූපාන්තරණය වී තිබුණා. කවි මඬුවෙන් පස්සේ වැරදීමකින්වත් සාහිත්‍යයට අදාළ සංවාදයක් ගොඩනැගුණේ නැතත් නීති උපදෙස්, වෛද්‍ය උපදෙස්, රූපලාවන්‍ය රහස්, ආහාර වට්ටෝරු, විදෙස් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ඒ WhatsApp සමූහයෙන් නිතර සංසරණය වුණා.